ධම්ම පීති සුඛං සේති විපස්සන්නේන චේතසා අරියප්පවේ ජිතේ ධම්මේ සදා රමති පඬිතු. මුලාසනාරූඪ වැඩ සිටින ඇත්තල්ගල ආරණ්‍ය සේනාසනාධිපති අවසරයි කරන්දිණී ඥානවීර මහා සංඝරත්නයන් වහන්සේ වරක් ප්‍රමුඛ වැඩම කොට වදාළ මහා සංඝරත්නයන් අවසරයි කැෆේ අමාකි ආයතනයේ අධිපතිතුමන් ඇතුළු ඥාති හිතමිත්‍රාදී සහ කාර්ය මණ්ඩලය සහ සහභාගී වුණ ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේදී මේ නව ආයතනය කැෆේ අමාකි ආයතනය විවෘත කිරීම කාරණාවත් පාදක කරගෙන සංඝයා උදෙසා දානයක් සකස් කරලා පූජා කරගන්නට යෙදුනේ අපවත්ව අදාළ අතිපූජනීය ඩෙන්මාර්කේ ඥානදීප මහා ස්වාමිපාදයන් වහන්සේගේ 80 වැනි ජන්මදිනයත් නිමිති කරගෙන. ඉතින් ඒ වගේ කාරණාවක් පාදක කරගෙන මේ වගේ පුණ්‍ය කර්මයක් සිද්ධ කිරීම තමන්ගේ ජීවිතවලට ඉතාම වටිනා කාරණාවක්. මම මේ පින්වත් පිරිසට මේ දානීය තුල තියෙන මහත්ඵල මහානිසංස භාවය තවදුරටත් වර්ධනය කර ගැනීම පිණිස ඥානදීප ස්වාමින් වහන්සේගේ සුන්දර පැවිදි ජීවිතය, සුන්දර ශ්‍රාවක පැවිදි ජීවිතය, අර්ථාන්විත වූ පැවිදි ජීවිතය පිළිබඳව කරුණු කිහිපයක් පැහැදිලි කරලා දෙන්නම්. ඒ කරුණු තවදුරටත් ඔබ සිහිපත් කරනකොට ඔබට මේ සංඝරත්නයේ අනන්ත ගුණයන් සැබෑම භික්ෂු ජීවිතයේ ශ්‍රමණ ජීවිතයේ තුල තියෙන අර්ථාන්විත භාවයේ ඒ ධර්මය සමග එකතුණු ජීවිතයේ වැදගත්කම තේරුම් ගන්න වටහා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ කරන්නා වූ කළ වූ සියලු පුණ්‍ය කර්මයන් ඒ පැහැදුණු සිතින් කරන තැනදී තවදුරටත් මහත්ඵල මහානිසංස කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. පින්වතුනි, බොහෝ විට මේ ලෝකයේ ඥානදීප ස්වාමින් වහන්සේ පිළිබඳව දැනගන්නට යෙදුනේ ස්වාමින් වහන්සේගේ අපවත් වීම සමග බොහෝ පිරිසක්. නමුත් සංඝයා හැටියට, භික්ෂුන් වහන්සේලා හැටියට, අරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා හැටියට ඥානදීප ස්වාමින් වහන්සේගේ සුන්දර ශ්‍රමණ ජීවිතයක්, අර්ථාන්විත වූ ශ්‍රමණ ජීවිතයක්, ධර්මයෙන් හෙබි ඒ ශ්‍රමණ ජීවිතයක් පිළිබඳව අරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා ඒ ඇසුරු කිරීම තුළින් දැනගත්තා. මම ඔබට ලස්සන සූත්‍ර කාරණාවක උපමාවක් මුලින්ම පැහැදිලි කරලා දෙන්නම්. ඥානදීප ස්වාමින් වහන්සේගේ ශ්‍රමණ චරිතයේ ස්වභාවය පෙන්වලා දෙන්න. අඹුපම කියලා සූත්‍රයක් තියෙනවා අඟුත්තර නිකායේ. ඒක පැහැදිලි කරනවා අඹ ගෙඩියකට උපමා කරලා. සමහර අඹ තියෙනවා පිට පොත්ත අමුයි, හැබැයි ඇතුළ හොඳට ඉදිලා. සමහර අඹ තියෙනවා පිට පොත්ත ඉදිලා, ඒ වගේම ඇතුළත් හොඳට ඉදිලා. සමහර අඹ තියෙනවා පිට පොත්ත ඉදිලා, හැබැයි ඇතුළ ඇට ගුණ වෙලා තියෙන එක නෑ, ඇතුළ හොඳ නැහැ. ඒ වගේම සමහර අඹ තියෙනවා පිටිනුත් ඉදිලා, ඇතුළෙනුත් හොඳට ඉදිලා. මෙන්න මේ උපමාවෙන් පැහැදිලි කළ දෙනවා බුදුරජාණන් වහන්සේ, පොත්ත අමු, ඒ කියන්නේ පෙනුමෙන් අමු වගේ පෙනෙන අඹ ගෙඩිය ඇතුළෙනුත් අමුයි කියලා කියන්නේ බාහිර වූ ඉන්ද්‍රිය සංවරයක් නැති, ඒ වගේම සුන්දර පැවිදි ජීවිතය කියන කාරණාව බාහිරට ඒ සංවරකම ප්‍රකට වෙන්නේ නැතිකම ඒ අමු කියන කාරණාවෙන් පිටට පෙනෙන අමු ගතියෙන් උපමා කරනවා. ඒ වගේම ඇතුළත් අමුයි කියලා කියන්නේ ජීවිත ආධ්‍යාත්මයේ තුල සැබෑවටම චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධය නැතිකම, ඒ ධර්මයේ පිළිබඳව අවබෝධයෙන් යුක්ත නැහැ කියන එක. ඇතුළත් අමුයි, පිටත් අමුයි, ඇතුළත් අමුයි. ඒ වගේම තමයි තව අඹ ගෙඩියක් තියෙනවා පිට අමුයි, හැබැයි ඇතුළ ඉදිලා.
ඒ තමයි බාහිරට සංවරකමක් ලොකුවට නොපෙනුණාට බාහිර ඒ සුන්දර ගතිය බාහිරට නොපෙනුණාට ඇතුළතින් එයාගේ ජීවිතයේ වික්ෂුවකගේ ජීවිතය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැබෑවටම ජීවිතේ ආධ්‍යාත්මය තුළ සැනසෙල්ල ලැබෙනවා. අන්න ඒ වගේ තමයි ඇතුළත ඉදිලා හැබැයි පිටතින් අමොයි කියන අඹගෙඩිය. ඊළඟට තව අඹගෙඩියක් උපමා කළා පිටින් ඉදිලා ඇතුළත අමොයි. ඒ කියන්නේ ඇතුළත එක තැම්බිලා. ඒක හරියට බාහිරට සංවරයක් තියෙනවා. ශ්‍රමණත්වයේ වූ බාහිර සංවරය තියෙනවා. හැබැයි ඇතුළතින් ජීවිත අවබෝධය කරලා නැහැ. සත්‍ය අවබෝධය කරලා නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධයේ දැක්ම කරා යමු වෙලා නැහැ. ඒ තමයි පිටට ඉදිච්ච බාහිරට ඉදිච්ච ඇතුළත තැඹුණ අඹ ගෙඩිය. තව අඹ ගෙඩියක් තියෙනවා පිටට හොඳටම ඉදිලා පෙනෙනවා වගේම ඇතුළත ඉදිලා. ඒ වගේ තමයි බාහිර වූ සංවර ජීවිතයත් ඇතුළත වූ සත්‍ය අවබෝධ කිරීමේ ගතිය ඇතුළාන්තයෙන් සැනසෙන ගතිය කියන මේ ගතීන් දෙකම තියෙනවා. මම මේ සූත්‍රයේ මේ උපමා හතර ඔබට ඉදිරිපත් කළේ ඥානදීප ස්වාමින් වහන්සේගේ චරිතය හරියටම ඇතුළතත් ඉදිලා පිටතත් ඉදිලා පොත්තත් ඉදිලා කියන මෙන්න මේ ගතීන්ට හා සමානයි. සංවර සුන්දර පැවිදි ජීවිතයක් අතීතේ මහකාශ්‍යප මහරහතුන් වහන්සේලාගේ ඒ ජීවිතයේ සිහිපත් වෙමින් ගත කර සුන්දර ජීවිතයක් ඥානදීප ස්වාමින් වහන්සේගේ ජීවිතයේ මුනුල්ලේ තිබුණා. ගොඩාක් කයට ඒ ගතිය විතරයි පෙනුනේ. මොකද සමීපව ධර්මයත් එක්ක ඇසුරු කිරීමේ හැකියාවක් නොලැබුණ තැනදී ඇතුළත වූ දහමේ දැක්ම දහමේ යථාර්ථ භාවය තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා සත්‍ත ජටිල සූත්‍රයේදී කෙනෙකුගේ ප්‍රඥාව වැටහීම ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ බොහෝ කාලයක් ඇසුරු කිරීමෙන් ප්‍රඥාවන්තයෙකුට ඒ ගැන අවධානය නියුක්තව. එහෙනම් ධර්මයේ ස්වභාවය ප්‍රඥාවේ ස්වභාවය පිළිබඳව වටහා ගැනීමට පුළුවන්කමක් ලැබෙන්නේ ස්වාමින් වහන්සේව පිටින් ඇසුරු කිරීමෙන් නෙමෙයි, ධර්මය පිළිබඳව සාකච්ඡා කිරීමෙන්, ධර්මයත් එක්ක සමීපව ලෙන්ගතු වීමෙන්. ඉතින් මම ඔබට මාතෘකා කළේ ධම්මපීති සුඛං සේති කියන ගාථාව බාහිර ශ්‍රමණ ජීවිතයේ පිළිබඳව ඔබට ඥානදීප ස්වාමින් වහන්සේගේ චරිතයෙන් බාහිර ප්‍රකටත්වයක් ලෝකේ බොහෝ අය තේරුම් ගත්තා. නමුත් ඇතුළත වූ ධර්මප්‍රීතිය කියන කාරණාවෙන් වූ සැනසීම පිළිබඳව පැහැදිලි කරලා දෙන්නයි මම ඒ මාතෘකාව ඔබට ඉදිරිපත් කරන්නට යෙදුනේ. 2007 වසරේ සිට ඉතාම සමීපයේ මාහට ඥානදීප ස්වාමීන් වහන්සේ අපවත් වෙන තුරාවට ඇසුරු කරන්න හැකියාව ලැබුණා. අපගේ ආරණ්‍ය සේනාසනයේ පවා වැඩ සිටමින් උපස්ථාන කරන්නට යෙදුණා. ඉතින් අපි ගොඩාක් දුරට ඥානදීප ස්වාමීන් වහන්සේ සමග ධර්ම සාකච්ඡාවේ ධර්මයේ පිළිබඳව ඇසුරු කරන්නට යමු වුණා. මට අද වගේ මතකයි මම පළවෙනියටම ඥානදීප ස්වාමීන් වහන්සේ හම්බුනේ බලංගොඩ තැන්න ප්‍රදේශයේදී. ස්වාමීන් වහන්සේ හම්බෙච්ච දවසේ මාත් එක්ක කතා කරපු ධර්ම සාකච්ඡාවේ මට හොඳට දැනුණ කරුණු දෙකක් තියෙනවා. සූත්‍ර කාරණා දෙකක් ඇසුරු කරගෙන කීප කරුණු දෙකක්. පළවෙනි කාරණාව තමයි පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ. පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් භික්ෂුවක් ගමෙහි පිඬුසිඟා යනකොට හිතෙහි කෙලෙසයක් ඇති වුනහම නැවත අරණට පැමිණිලා ඒ කෙලෙසේ පිළිබඳව කොහොමද හටගත්තේ කියලා යථාර්ථය හොයන්න යමු වෙනවා කියලා. මෙන්න මේ කාරණාව සිහිපත් කරමින් මාහට ඥානදීප ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා පිණ්ඩපාත යන තැනදී කෙලෙස් හටගත්තාම ඒ කෙලෙසේ කුමක්ද කියන කාරණාව අරණට ඇවිදින්න නැවත සිහිපත් කරමින් එහි තථා භූත භාවය යථා භූත භාවය හටගත් භාවය පිළිබඳව විමර්ශනය කරන්නට ඕන, විචක්ෂණය කරන්නට ඕන. එතකොට තමයි ඒ කෙලෙසේ පිළිබඳ වූ සත්‍ය ස්වභාවය වටහාගෙන ඒ කෙලෙසින් ඉක්මවන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියලා. ඒ කාරණාව මට දිට්ටි සූත්‍රය ඊළඟට ලෝකාවලෝකන සූත්‍රය මේ දෙකම තියෙන්නේ ඉතිඋත්තක පාළියේ.
ඒ උදානපාලිය දිට්ඨිගත සූත්‍රයයි ලෝකාවලෝකන සූත්‍රයයි මේ දෙක ඇසුරු කරගෙන පැහැදිලි කළා. ඔලියන්ති ඒකී අතිදාවන්ති ඒකී චක්කුමන්තෝ පස්සති කියන කාරණාවෙන් මේ ලෝකේ එකිනෙක අතිදාවණය කරනවා, එකිනෙක läගගෙන ඉන්නවා, ඇත්සති කෙනා දකිනවා, සත්‍ය දකිනවා. මෙන්න මේ විදිහට කෙලෙසේහි සත්‍ය යථාර්ථය දකින්නට විමසන්නට ඕනේ කියලා පැහැදිලි කරා. මෙන්න මේක පාදක කරගෙන ජීවිතයේ තුල ඥානදීප ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ තුල මේ ධර්ම ප්‍රීතිය ඇති වුණා. ධම්ම ප්‍රීති සුඛං සේති, ධර්ම ප්‍රීතිය සැපගෙන දෙනවා. විපස්සන්නේන චේතසා මනා ප්‍රසන්න සිතින් අරිය පවය දිතේ ධම්මේ, ආර්යයන් වහන්සේලා දේශනා කරන ධර්මයේ සදාරමති පඬිතෝ පඬිතය හැම කල්ලි මැලී වාසය කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ධර්මයේ තුල ලබන්නා වූ ප්‍රීතිය ඥානදීප ස්වාමීන් වහන්සේ අත්විඳා මේ දේශනා බොහෝසෙයින් මතකයි. ඒ දේශනා නිතර සජ්ජායනා කරනවා. ස්වාමීන් වහන්සේ අපවත් වෙන්න දවස් දෙක තුනකට කලින් පවා මම ස්වාමීන් වහන්සේ සමග දිට්ඨිගත සූත්‍ර, ලෝකාවන් ලෝකනාදී සූත්‍රයන් ඉතාම සතුටු සිතින් කතා කරා. ස්වාමීන් වහන්සේ මතකයෙන් ඒවා ඉදිරිපත් කර කරා පෙන්වුවා. ඒ වගේම තමයි ඉතාම ස්වාමීන් වහන්සේ නිතර අත්විඳ නිතර සතුටෙන් ප්‍රීතිමත් තුන තව දේශනා ගොඩාක් තියෙනවා. සුත්ත නිපාතය කියන පොත් වහන්සේ තුළ තියෙන විශාල සූත්‍ර ගණනාවක් ස්වාමීන් වහන්සේ ජීවිතය අත්විඳා. ඒ වගේම වර්තමාන සමාජයේට ප්‍රකට නොවුණ සමහර කරුණු, ඉතාම ගැඹුරු දහම් කරුණු, උදාන සූත්‍රයේ සංයුත්ත නිකායේ තුනේ උදාන සූත්‍රය ඇසුරු කරගෙන නෝචස්ස නෝචමේසියා කියන මෙන්න මේ දහම් න්‍යායේ දැක්ම ලස්සනට අර්ථකථනයක් වෙන්න මේ ඒ අර්ථකථන ඉදිරිපත් කළා පෙන්වන ඥානදීප ස්වාමීන් වහන්සේ. ඒ තුලින් යම් යම් සතහම් පවා ඉදිරිපත් කළා. සුත්ත නිපාතයේ යම් පොත් හැටියට යම් කොටසක් ඉදිරිපත් කළා. ඒ ධර්ම තුලින් ලැබපු සතුට. ඒ වගේම අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ තියෙන අනවට්ටිත සූත්‍රය, අතම්මේ සූත්‍රය, උකිත්තාසික සූත්‍ර ආදී දේශනා තුළ තිබෙනා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්මේ තිබෙන ආනිසංස පිළිබඳව ලස්සනට ඒ කරුණු වර්තමානයේ අත්විඳිමින් ඒ දහම් ප්‍රීතියේ භුක්ති විඳා. ඉතින් මෙන්න මේ දේශනා කරුණු අපට ස්වාමින් වහන්සේ සමීපයේ ගොඩාක් සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණා. ස්වාමින් වහන්සේට මේ ධර්මයේ කතා කරනකොට ඒ ධර්මයේ තුලින් පුදුමාකාර පිනායෑමක්, පුදුම සතුටක් ජීවිතය තුළ ඇති වුණා. ඉතින් මේ මරණාසන්න මොහොත දක්වාම ස්වාමින් වහන්සේ ඒ ධර්ම ප්‍රීතිය අත්විඳින්න හැකියාව ලැබුණා. ස්වාමින් වහන්සේ ධර්මයේ ඉගෙන ගත්තේ වෙන භාෂාවකින් නෙමෙයි. ස්වාමින් වහන්සේ ඉස්සෙල්ලාම පාලි භාෂාව, මාගදී භාෂාව තමන් ඉගෙන ගත්තා. මම දවසක් කටකුරුඳ ඥානানন্দ මහා ස්වාමී පාදයන් වහන්සේ හමු වෙන්න ගිය මොහොතක ස්වාමින් වහන්සේ මට වදාලා, ඒ උපාසකයාට, ඒ උපාසක මහත්මයා තරුණ වියේදී මම තමයි පාලි ඉගෙනුවේ, හැබැයි පුංචි දෙයක් විතරයි කියලා දෙන්න ඕනේ වුණේ, ඉතාම දක්ෂ විදියට ඉගෙන ගත්තා කියලා. ඒ කියන්නේ ඥානදීප ස්වාමින් වහන්සේට කටකුරුඳ ඥානানন্দ මහා ස්වාමී පාදයන් වහන්සේ පාලි ඉගෙන ගන්න පුංචි උත්සවයක් විතරයි දීලා තියෙන්නේ. ඉගෙනගෙන තියෙනවා. එච්චර දක්ෂයි භාෂාව පිළිබඳව. ඒ භාෂාව විසරද භාවයේ ඉතාම දක්ෂයි. අන්නේ භාෂාව පාදක කරගෙන මේ සුත්ත නිපාතා, ඒ වගේම ගැඹුරු දහම් පරියායවන් තුල ඌ අර්ථය ඉතාම මනාවකට පෙන්ලා දුන්නා. ඒ විදිහට මනාව දහම් ප්‍රීතියක් ජීවිතයක් වෙන්දා. එතකොට මම ඔබට මේ පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළේ මෙන්න මේ දහම් ප්‍රීතිය ජීවිතයේ තිබුණ හැටි. එතකොට සත්‍ය අවබෝධය ජීවිතය තුළින් තිබුණා, වගේම බාහිර සංවරය ජීවිතය තුළින් තිබුණා. මෙන්න මේ සුන්දර ජීවිතයක්, සැබෑ අර්ථාන්විත ජීවිතයක් අතීතයේ මහකසුප් මහරහතුන් වහන්සේලාව සිහිගැන්වෙන ජීවිතයක් ඒ ඥානදීප උත්තමයන් වහන්සේගේ ජීවිතය තුළ තිබුණා. ඉතින් එවැනි උත්තමයන් වහන්සේ නමක් සිහිපත් කරගෙන මේ ආකාරයට දානමය පුණ්‍ය කර්මයක් ඉතාම අලංකාර විදිහට, ප්‍රණීත විදිහට විශාල භික්ෂු පිරිසක් වඩම්මවාගෙන දානයක් පූජා කරන්න යෙදීම මේ ආයතනයට ඉතාම විශාල ආශිර්වාදයක් බවට පත් වෙනවා. මොකද හේතුව ඒ තමන්ගේ සිහි කිරීමම, ඒ චේතනාත්මක භාවයම ඉතාම අගනේ නිසා, ඉතාම වටිනා නිසා. ඉතින් ඒ නිසා මේ පින්වත් පිරිස කල්පනා කරගන්න
ඒ පින ගැන තමන්ගේ ජීවිතයේ තුල කොච්චර ආධ්‍යාත්මය තුල වින්දනයක් ලබන්න පුළුවන්ද කියන එක, ඒ කාරණාව හේතු ගැන්වීම සඳහා තමයි මම ඥානදීප ස්වාමින් වහන්සේගේ චරිතයෙන් බිඳක් ඔබට ඉදිරිපත් කරන්නට යෙදුනේ. අපගේ ඥානවීර මහ ස්වාමින් වහන්සේ පවා බොහෝ කාලයක් ඥානදීප ස්වාමින් වහන්සේ උපස්ථාන කළා. ඉතින් ස්වාමින් වහන්සේගේ විස්තර ගොඩාක් දන්නවා. ඉතින් ඔබට ඒ සමාජයේ ස්වාමින් වහන්සේ අපවත් වීමෙන් පසු විවිධ විදිහට පිරිසර දැනගන්න හැකියාව ලැබුණා. අපි යම් ධර්ම යම් ගාන්ත්‍රයක් චරිතාපදානයේ පිළිබඳව ඉදිරිපත් කරන්නට යෙදුණා. ඉතින් ඒ තුලින් සංඝානුස්සතියක් ජීවිතය ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ඒ තුලින් අපේ ජීවිතේට ධර්ම මාර්ගයක් ධර්මයට යොමු වෙන ගතියක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා පින්වතුනි කල්පනා කරගන්න විශේෂයෙන් කැපේ අමාත්‍ය ආයතන අධිපතිතුමා ඇතුළේ කාර්ය මණ්ඩලයේ සතුරටපත් වෙන්න පුළුවන් මේ ආදී වශයෙන් තමන්ගේ ජීවිතේට මෙවැනි ස්වාමින් වහන්සේ නමක් අනුස්මරණය කරමින් මේ සිදු කර ගන්නට යෙදුන පුණ්‍ය ධර්මයේ ආනුභාවයේ සත්‍යානුභාවයේ මේ ආයතනය දිනු වීමටත් තවදුරටත් සම්බුද්ධ ශාසනය බැබළවීමටත් සීලාදී ගුණධර්ම රකිමින් මේ ආයතනයේ කටයුතු සිදු කර ගැනීමටත් තමන්ට ඒක ඉතාම වටිනා ආශිර්වාදයක් බවට පත් වෙනවා කියලා මේ පින්වතුන් සන්තෝෂයට පත්වන්න. ඉතින් පින්වතුනි මම බොහෝ දුර ඔබට අනුශාසනාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාල වේලාව ඉක්ම ගිය නිසා අද දවසේදී මේ විදිහට මේ කැෆේ අමාකී ආයතනයේ අධිපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය මේ මහා සංඝගත දක්ෂිනාව සිදු කරන්නට එළියෙන්නේ අපවත්ව දාලති පූජ්‍ය ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමින් වහන්සේගේ 80 වන ජන්මදිනයේදී ඇති අද දිනේ වෙනුවෙන් උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම කියන කාරණා මුල් කරගෙන අපවත්ව දාල සියලු මහා සංඝරත්නයේ පුණ්‍යානුමෝදනා කිරීම, මහා හෙළදීපේ තුලද පෘථුවිය තුලද පිළිවෙත් පුරන මහා සංඝරත්න වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීම, බුදු සාසනය ආරක්ෂා කරන කිරිමදා කටයුතු කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකයන් සිවුවනක් පිරිසට ආශිර්වාද කිරීමටද, බුදු සාසනය ආරක්ෂා කරන බුදු සාසනයේ පැවැත්ම සඳහා කටයුතු කරන දේව මිනිස් බ්‍රහ්ම නාග යක්ෂ ඇතුළු සියලු සත්වයන් වෙත පුණ්‍යානුමෝදනා කිරීම, අප සියලු දෙනාටද අපගේ ඉෂ්ඨකාමී දෙවියන්ටද කෝටි ලක්ෂයක් සත්වල සියලු සත්වයන්ටද නිදුක් නිරෝගී නිදුක් බව නිරෝගී බව සුවපත් බව ලබමින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන උතුම් නිර්වාණ මඟ සාක්ෂාත් කර ගැනීම උදෙසා ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, අතිපූජ්‍ය ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමින් වහන්සේගේ 80 වන ජන්මදිනයේදී ඇති අද දිනේ සතර දිගින් වඩිනා මහා සංඝරත්නය වෙනුවෙන් නිතිපතා නොකඩවා දන් ඇට ක්‍රියාත්මක කරන මෙම කැෆේ අමාකී පුජ්‍යලික සමාගමේ පොල්ගොල්ල නව ශාඛාවෙහි ආරම්භය මහා සංඝරත්න ආශිර්වාද ලබා ගනිමින් ආරම්භ කිරීම මෙම පින්කමේ පින්කම් මාලාවේ අරමුණ. තවද අද දින සිට ආරම්භ වන මෙම නව සාඛාවේ සියලු කටයුතු සම්මා ආජීවයේ තුල සිටීමෙන්ද උතුම් සීලය සීලයන් ආරක්ෂා කර ගනිමින්ද සීලයේ තුල ශක්තිමත් වෙමින්ද මෙම ආයතනය පවත්වාගෙන යන බවට ගණනින් 200කට නොවන මහා සංඝරත්නයේ ඉදිරියේ ප්‍රතිඥාවක් ලබා දීමට අවස්ථාවක් කරගන්නවා කියලා මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට යෙදෙනවා. ඉතින් අපි පළමුවෙන්ම මේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙන අද දිනේ දානීය සංවිධානය කරන්න මූලික පදනම වුණ අද දිනට 80 වෙනි ජන්මදිනයේදී තිබෙන අපටත් ආචාර්ය උත්තම හැටියට වැඩ සිටි අපවත්ව දාල ඩෙන්මාර්ක් ඥානදීප උත්තමයන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමු. හොඳයි එහෙනම් මේ විදිහට කියමින් මම කියනකොට කියමින් ඥානදීප මහා තේරෝ සදාරඤ්ඤ විපස්සකෝ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං පුසතු තං අමතං පදං හැම කල්හිම අරණ්‍යේ වැඩවසමින් විපස්සනා වැඩු ඥානදීප මහා ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වී
ඒ අමෘතයම ස්පර්ශ කරත්වා. හොඳයි සාදු කියනවා. ඒ වගේම ඒ එකම සිහිපත් කරගන්න කැපී අමාත්‍ය ආයතන අධිපතිතුමා නමින් මිය පරලොව යන්නට හේතුන සියලු මළගිය ඥාතීන්ටද, ඒ වගේම අපවත්ිවදාල සියලු මහා සංඝරත්නයටද මේ සියලු පුණ්‍යානුභව බලයෙන් සසර වසනාතුරු උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍රයසුර ලැබී සුඛී සුවපත් භාවයෙන් යුක්ත වූ ජීවිත සැනසී අමා මහ නිවනින් සැනසෙන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන්ම හේතු වාසනාව වේවා කියලා සාදු කියලා පුණ්‍යානුමෝදනා කරන්න. හොඳයි. ඒ වගේම රැස් කරගන්නට එන සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. බුදු ශාසනයේ ආරක්ෂා කර දෙව් මිනිස් බ්‍රහ්ම යක්ෂනාගාදී සියලුම දේවබුන් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. මේ සියලුම මේ සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දිවුරුන් ඇතුළු ඒ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා පුණ්‍යානුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් දිව්‍ය ආයුෂ වර්ණ සබ බල ප්‍රඥා වෙත්වා. දෙවියෝද උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනාව උපකාර කර ගනිත්වා කියලා සාදු කියලා දෙවියන් පින්නාමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගන්නට ලැබුණා වූ සියලු පුණ්‍ය ධර්මයන් වැඩම කොට වදාළ අතිපූජනීය අවසරයි ඇද්දත්ගල ආරණ සේනාසනාධිපති කරන්දිමේ ඥානවීර මහා ස්වාමිපාදයන් වහන්සේ වරක් ප්‍රමුඛ වැඩ සිටින මේ සියලු මහා සංඝරත්නයට අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් සසුන් කෙත දියුණු කරන්නට, සසුන තුළ සිල් තලවා වාසය කරන්නට, සීලාදී ගුණධර්ම දියුණු කරගන්නට, එවැගේම ධර්මය අවබෝධ කරගෙන දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන උතුම් ආර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන නිවේසන සෙන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා පුණ්‍යානුමෝදනා කරන්. ඒ වගේම රැස් කරගන්න ලැබුණා වූ සියලු පුණ්‍ය ධර්මයන් කැෆේ යමා කී ආයතනයේ අධිපතිතුමන් ඇතුළු ඒ පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන් සැමටත්, ඒ වගේම මේ සඳහා උදව්පදව් කරපු කාර්ය මණ්ඩලයේ සෑම දෙනාටමත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේත්වා. විශේෂයෙන්ම මේ ආයතනය තුළ සංඝයා භික්ෂුන් වහන්සේලාට දන් වැටක් හැටියට නිරන්තරයෙන් සිදු කරන්නට අදිෂ්ඨාන කරගන්නවා. සත්පුරිසව, සිල්වන්තව, ගුණවන්තව, සම්මා ජීවයෙන් යුක්තව ඉතින් ඒ කරන්නා වූ සියලුම පුණ්‍ය ධර්මය අනාථපිණ්ඩික සිටුතුමා සේයින් ඒ කරන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයන් තමන්ගේ ජීවිත තුළට නිරන්තරයෙන්ම පුණ්‍ය ගංගාවන් සිද්ධ වෙනවා. ඉතින් අද දවසේ මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍යානුභාව බලයන්ගේ අනුහසින් ඒ පින්වත් සෑම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ සැරසෙත්වා. මේ ආයතනය මේ කැෆේ යමා කී ආයතනයේ සත්පුරුෂව ගුණවත්ව කරගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා, තව තවත් දියුණුවටමපත් වේවා. ඒ වගේම මේ අධිපතිතුමන් ඇතුළු ඔබ සැමටම තුනුරු නැනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික රැකවරණේ ආරක්ෂාව සැලසෙත්වා. ගෞතම සාසනයේ තුලදීම දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවිසනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා පුණ්‍යානුමෝදනා වෙන්න. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මේ දාණය සඳහා දැක බලා සන්තෝෂයට පත් වුණා වූ වචනකින් පවා හොඳයි කියලා සතුටටපත් වුණා වූ සෑම දිනාටම අනුමෝදන් වෙත්වා. තුනුරුවන් අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණයේ සැලසෙත්වා. ගෞතම සාසනයේ තුරදී දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවිසනසෙන්නට මේ සියලු පින් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා පුණ්‍යානුමෝදන් කරා. හොඳයි, මේ පින්වත් සියලු දෙනාටම මේ පින්වත්තුන් ඉතා ප්‍රණීතව සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව ගෞරවයෙන් යුක්තව දන්පැන් පිළිගන්වලා ඒ දානීය වළඳලා සුවපත් භාවයට පත්වී සිටින මේ මහා සංඝරත්නය
ඉතාම මෛත්‍රියෙන් කරුණාවෙන් යුක්තව මේ පින්වත් පිරිසට ආශිර්වාද කරනවා. සිතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම උදා වේවා කියලා. සබ්බීතියෝ විවඤ්ඤන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ.